ඉපෝ මම විරාමයට යන්න කලින් මතක් කළා ඊගවට අපි සිවම්මා දනපාල වේදිකා නාට්‍ය පිළිබඳව කතා බහ කරන්න සූදානම් කියන කාරණාව 1919 ආරම්භ කරන්නේ නීතිඥ චාල්ස් ඩයස් අමරතුංග සූරින් විසින් මේ වේදිකා නාට්‍ය ඊට පස්සේ විවිධ නිෂ්පාදනයන් සිදු වෙලා වර්තමානයේ අපිට ඉතාමත් සුවිශේෂී වේදිකා නිර්මාණයක් විදිහට දැක ගන්න පුළුවන් සිවම්මා දනපාල නරඹන්නට ඔබට ඔන්න ඉඩකඩ තියෙනවා කියන කාරණාවත් එක්කයි අපි අද දවසේ මේ විදිහට බොමුණ ගහන්නේ. අතුල වී සමරසිංහ මහත්මයාගේ නිෂ්පාදනයක් ඒ වගේම කමනිය වරසිංහ මහත්මයාගේ අධ්‍යක්ෂණයක් විදිහට වර්තමානයේ වේදිකාවට එකතු වෙනවා සිවම්මා දනපාල. අද ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා හේ නිෂ්පාදකතුමා අතුල වී සමරවිර මහත්මයා අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම රංගන ශිල්පී කුමුදු නිශාන්ත පෙරේරා මහත්මයා තුන අයිබෝන් ඔබට. අයිබෝන්. අයිබෝන්. දෙන්නම නාට්‍ය අද වෙනකොට අවුරුදු 105ක් වෙනවා 1919 ඉඳලා 1924 වෙනකොට. හැබැයි චාල්ස් ඩයස් මහත්මයා 1911 දී තමයි මේ නාට්‍ය ලියන්නට ගන්නෙ, රචනා කරන්නට ගන්නෙ. ඒ ඔහුගේ මාමණ්ඩිය තමයි මේ ටවර් හෝල් රඟහල ඉදි කරන්නේ. ඒ වගේම ඔහුට තමා ලැබෙන්නේ, චාල්ස් ඩයස් මහත්මයාට තමා ලැබෙන්නේ පළවෙනි නාට්‍ය ඉදිරිපත් කරන්න ටවර් රඟහලේ. ඒ අනුව ඔහු පණ්ඩුකාභය නාට්‍ය රචනා කළා, දෙකිනේ කළා, වේදිකාවට ගෙන එනවා. තම පණ්ඩුකාභය නාට්‍යයෙන් තමා ටවර් රඟහල විවෘත වෙන්නේ. ඉන්න නොතුරුව ඔහු නාට්‍ය 35ක් රචනා කළා තියෙනවා. ඔහුගේ වයස අවුරුදු 66කින් ජීවිතය නිමාවට පත් වෙනවා. නමුත් ඒ කාලය තුළ ඔහු නාට්‍ය 35ක් රචනා කරනවා. ඉතාමත්ම වැදගත් රසවත් නාට්‍ය පෙළක්. ඒ නාට්‍ය මොවිලාවට ඔහු අපේ බෞද්ධ සාහිත්‍ය මූලික කරගෙන තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නේ. එයින් ඔහු අදහස් කරන්නේ විනෝදකාමී වගේම සුචරිතවත් සමාජයක් බිහි කිරීම තමයි ඔහුගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒක තමයි ඔහුගේ මුල්ම පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ නාට්‍ය බිහි වෙන්නේ. ඒ වගේම මේ සිවම්ම දනපාල නාට්‍ය ඔහුගේ 16 නැත්නම් 17 වෙනි නිර්මාණයේ හැටියට අපිට සලකන්නට පුළුවන්. ඒ අනුව 16 වෙනි නිර්මාණය මේ නාට්‍ය උත්තර රාම චරිතය, ඒ වගේම දුටුගැමුණු නාටකය සහ කාවන්තිස්ස චරිතය මූලික කරගෙන තමයි ඔහු ලියන්නේ. ඒ නාට්‍ය තුනෙන් එකතුවක් හැටියට සමාජ නාට්‍යයක් ඇටියට ඒකයි මේ හිතිපෙන විශේෂත්වය. හොඳයි, අපිට ඒ ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට සීමිත කාලයක් තියෙන නිසා ඉතින් ඉක්මනින් අපි යන සුදුනම දැන් මේ වේදිකාවෙත් මේ දවස්වල බොහොම කාර්යබහුල චරිත ගණනාවකුත් එක්ක ඔබ ඉන්නේ. කොහොමද මේ සිවම්මා දනපාල නව නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඇත්තරම මේ සිවම්මා දනපාල නාට්‍යයේ මේ දනපාලගේ චරිතය සඳහා මට ආරාධනා කළාම මං ගොඩක් සතුටටපත් වෙනවා. දැන් මෙතුමා කිව්වාගේ අවුරුදු 100කට පෙර ආරම්භ කරපු වේදිකා නාට්‍යය තුළ සිංහල වේදිකාවේ රංගන ශිල්පියෙකුට එවගේ නිර්මාණයක ප්‍රධාන භූමිකාව ලැබෙනවා කියලා කියන්නේ අපි මම ජීවිතේ මේ කලාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කරගෙන ආපු මිනිස්සේ වැඩමුළුත් එක්කලා සම්බන්ධ වෙමි, ප්‍රවීණයන් එක්කලම ගැටෙමි කාලයක් තිස්සේ. ඉතින් මං හිතනවා ඒ කරපු කැපකිරීම් වල ප්‍රතිඵලයක් හැටියට මට දනපාල, මොකද ඒක අපේ එඩි ජයමාන මහත්මයා, ප්‍රෙඩි සිල්වා මහත්මයා, නියාසිල්වා මහත්මයා, එඩි ජූනියර් මහත්මයා වගේ දැවැන්ත ලංකාවි ප්‍රතාපවත් අදටත් නම කියපු සැනින් මිනිස්සු ආදරය කරන චරිත ඇති. එතකොට ඒ කට්ටිය කරගෙන ආපු චරිතය වර්තමානයේ මම කරනවා කියන එක මට විශාල අභිමානයක්. ඉතින් මම මට හම්බ වෙච්ච අවස්ථාව බොහොම මේ ආදරෙන් දෝතිම අරගෙන පුහුණු වීම කටයුතු ඉතින් කරලා සාර්ථක ලෙස අපි දැන් මේක මංගල දර්ශනෙත් එක්ක වේදිකා ගත වුණා. ඉතින් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ අපි මේ ඡායාරූප දකින්නේ අප්‍රේල් 6 වෙනිදා ටවර් රංගහලේදී මංගල දර්ශන ඉදිරිපත් කිරීමේදී ගත ඡායාරූප. ඉදිරියේදී මේ නාට්‍ය අපිට සියසින් දැක බලා ගන්න ඉඩකඩක් තියෙනවා. ඒ අවස්ථාව මොනවද කියන එක තමයි පොඩ්ඩක් කියන්නේ. තරංග ධනපාල ලෙස අපේ කුමුදු නිශාන්ත චරිත නිරූපණය කරන ගමන් සිවම්මගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ෆර්නි රෝෂිනි මහත්මිය. ඒ ගැන අපි මතක් කරන්න ඕන. ඒ සමග තවත් නළු නිළියන් ප්‍රාශියක් මෙහි
චරිත නිරූපණය කරනවා. ඔව් මේ නාට්‍ය ගැන කතා කරද්දී මේකේ මේ ගීත බොහෝමයක් තියෙනවා. මේ නාට්‍ය ගීත ගැන අපි ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕනේ. ගීත විශේෂයි අපිට නේද? ගීත කියන්නේ ගාක් ජනප්‍රිය ගීත මේකේ තියෙනවා. බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපේ රසිකයින් මේ ගීත මේ සිවම්ම දනපාල නාට්‍ය ගීත කියලා. අපි ඇහුවොත් හරිමී රජසපා. ඒ මේ නාට්‍ය ගීත. ඒ වගේම ආරණ්‍යයේ ඉන්න ආරණ්‍ය කතා, දීපතූප විහාර, මේ ජනප්‍රිය ගීත නාමෙන් කියන රුක්මනී දේවීගේ ඉතාමත් ජනප්‍රිය ගීතය. මේ වගේ නාට්‍ය මේ නාට්‍ය ගීත ගණනාවක් අද සමාජයේ තිබුණත් මේ නාට්‍ය කියලා දන්නේ නැහැ. සින්දු ඔක්කොම 34යි මේ නාට්‍යයට. නමුත් අපි මේ වේදිකා නාට්‍යයේ ඒ 34න් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. ඒ අතීතයේ තිබුණු නූර්ති නාට්‍යවල ගීත තැටිගත කෙරුණානේ. ඒ තැටිගත කිරීමේදී සිවම් මදනපාල නාට්‍යයේ එහි වාර්තාවක් තියෙනවා. මේ නාට්‍ය ගීත 27ක්ම තැටියට එකතු කළා. එක් වෙනවා. ඒකයි දෙන විශේෂත්වය. ඔව්. ඒ විශේෂතාව තව දුරටත් අපි කතා බහ කරන සුදුරම ඉතින් ඉක්මනින් අපි කෙටි විරාමයකට ගිහිල්ලාමු. විරාමයෙන් අනතුරු යරිත් ඔබ මොන ගැහෙන්න අපි සූදානම්. විරමෙන් පසු ඔබ මොන ගැහෙනකොට අපි කතා බහ කරමින්නේ සිවම් මදනපාල වේදිකා නාට්‍ය ගැන. දැන් ඒ නාට්‍ය ගැන කතා බහ කරනකොට අපි කැමති කුමුදු ශාන්ත මහත්මයාගෙන් දැනගන්න මොකක්ද අපේ ආදරණීය ප්‍රේක්ෂකයාට දෙන්න තියෙන පණිවිඩයේ මේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන නළුවා විදිහට. ඔව්. ඇත්තරම ප්‍රේක්ෂකයින්ට දැනුම් දෙන්න තියෙන්නේ මොනතරම් නාට්‍ය නිෂ්පාදනය වුණත් අලුතෙන් අලුතෙන් දේවල් එකතු වුණත් වටිනාකමින් යුක්ත දෙයක් තමන්ට ජීවිතයේ කොයි හරි අවස්ථාවකදී මුණ ගැහුනොත් ඒක අනිවාර්යෙන් අතර වෙලා බලන්න කියන කාරණාව. මොකද මේ තුල තියෙනවා ලංකාවේ අපේ ගැමි ජීවිතයේ තුල තිබිච්ච ඉතාම වටින දේවල්. එතකොට මේකෙන් හොඳ මෙසේජ් එකක් සමාජයට එනවා. එතකොට මේක තියෙනවා ඉතාමත් වටින ඉතාම ලස්සන ගීත, මිහිරි ගීත. ඉතින් ඒව රස විඳින්න පුළුවන්. අනිතික මම මතක් කරන්නේ ෆර්නි තමයි මගේ සහෝදර ශිල්පිනිය. ඉතින් විශාල සහයෝගයක් හම්බ වෙනවා මට මගේ චරිතය ගොඩනගා ගැනීමට සහ නාට්‍ය කණ්ඩායම එකට සාමූහිකව යන්න. ඉතින් එයා විතරක් නෙවෙයි, මේකේ අනිත් සියලුම ශිල්පීන් ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ඔක්කොම මේ දෙන දායකත්වය අනුව තමයි මේක ශක්තිමත්ව අන්තිම ප්‍රේක්ෂකාගාරයට දකින්න හම්බෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ සිවම්ම දනපාල කියන්නේ වෙනස්ම විදිහක වැඩක්. ඉතින් ඇවිල්ලා බලන්න මේක. තවදුරටත් මම විශ්වාස කරනවා මේක ලංකාවේ පාසල් පද්ධතිය තුළ පාසල් ශිෂ්‍යයින්ට, මොකද මේ වර්තමානයේ වෙනකොට සමහරක් වෙලාවට වේදිකාව කියලා යම් යම් මනෝවිකාරත් තියෙනවා. ඒවත් කියන්න ඕනේ. කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නේ. ලෝකේ මෙහෙම යනකොට එකපාරට එක එක ට්‍රෙන්ඩ් වී වෙනවා, එහෙම වෙනවා. එතකොට වර්තමානයේ අලුතෙන්ම වේදිකා නාට්‍යයක් බලන සමහර පාසල් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, අලුත් ප්‍රේක්ෂකයෙක් වෙන්න පුළුවන්, එයා හිතන්න පුළුවන් මේක තමයි කියලා වේදිකා නාට්‍යය. ඒක එහෙම නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලින් පරිසම් වෙන්න ඕන නිසා පුළුවන්කම තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ඒ වගේම නිෂ්පාදකවරුන් මේක සංවිධායකවරුන්ට කියන්න ඕනේ. ඔබේ නගරේ, ඔබේ ගමේ, ඔබේ ප්‍රදේශයේ සිවම්මා සංවිධානය කරන්න ඔබට වෙනස්ම විදිහේ වටිනාකමක් ලැබෙයි සංවිධායකවරයෙක් හැටියට. ඒ වගේම තරංගය මම සඳහන් කළ යුතුයි, මේ නාට්‍ය තමයි ලංකාවේ වැඩිම වාර ගන්නක් ප්‍රදර්ශනය කළ තියෙන නාට්‍ය. කීවතාවක්ද? ඉවකට 20000කට එහා දර්ශන ප්‍රදර්ශනය කළා. 20000. ඔගලඟ එක පෝස්ට්රේකුත් ඇති ඒ සම්බන්ධයෙන්. වුරුදු 100ක්. වුරුදු 100ක් නේ. ඔය 20000කට එහා මේකේ දර්ශන 20000කට. රඟ දක්වලා තියෙනවා දිවයින පුරාම. මේක එක සංස්කෘතියක්නේ. අපේ නූර්ති කලාව කියන්නේ, නූර්ති නාට්‍ය කියන්නේ අපේ සංස්කෘතියක්. මේ සංස්කෘතිය අපි රැක ගන්න උත්සාහ ගන්න ඕන. නමුත් ඒකට ලැබෙන අවස්ථා නම් මං හිතන්නේ උගාක් දුර්ලභයි. මේකට සහයෝගය ලැබෙන අවස්ථා බොහෝ දුර්වලයි. ඒ නිසා අපිට කිසිම සහයෝගයක් නැහැ උගාක් වෙලාවට රජයෙන් හෝ වෙන තැනකින් මේ ඉදිරියට කරගෙන යන්න. මං හිතන්නේ දැනට වර්තමානයේ මේ
ටවර් නාට්‍ය නැත්නම් නූර්ති කරන්නේ මමයි මම මතක් කරන්න ඕන අපේ රත්නශීලා පෙරේරා. එයාත් මේකට මහන්සි වෙලා මේ නාට්‍ය කරනවා මමත් කරනවා. ඒ අරෙන්න මේ නාට්‍ය දකින්න ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ වත්මන් පරපුරට එහෙම නැත්නම් අංකුර කලාකරුවන් මේ නාට්‍ය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. විතරක් නෙමෙයි මේ නූර්ති ගීතවලට ප්‍රිය කරන සමාජයක් අද තියෙනවා. ඒ ඇයටත් අපි ආරාධනා කරනවා මේ නාට්‍ය නරඹන්නට එන්න කියලා. ඒකම අපි මතක් කරමු මේ දැන් මේ නාට්‍ය නරඹන්න අවස්ථාව තියෙන කොහොමද කියන එක අපි මතක් කරමු. අපිට ශාල පිරිසක් මේ වෙන විටත් මේ නාට්‍ය ඒ ප්‍රදේශවල පෙන්වන්න අවස්ථාව ලැබලා දීලා තිබෙනවා. ඔවුන් මේ නාට්‍ය වින් කරගෙන තිනවා අපෙන්. විශේෂයෙන්ම අපිට ඉස්සෙල්ලාම ස්වාමින් වහන්සේ නමක් තමයි ආරාධනා කළේ මේ නාට්‍ය රඟ දක්වලා තවත් තුනක් ඇතුළත උන්වහන්සේ අපිට කතා කළා. අපේ ප්‍රදේශයට මේක වෙන්න කියලා ඒ අනුව අපි දැන් තව මාසිකින් යනවා නාත්තණ්ඩිය ගල්ලමුණ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක් උඩාවැව කියන ගල්ලමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි නාත්තණ්ඩිය රංගහලේ නව රංගහලේ පෙන්වන්නට නගර ශාලාවේ පෙන්වන්නට මෙය අපිට වෙන් කළේ. ඊට අමතරව ගුණකොළ පැලැස්සේ අපේ සංවිධායක කෙනෙක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ආයේ නැවත එල්කින්ස්ටන් රගිහලයිදී කොළඹ ජන කොළඹවට ජනතාවට මේක නරඹන්නට පුළුවන්. පුංචි තියටර් එකෙත් අපි මේ ගොරල්ලේ පුංචි තියටර් ඒත් අපි රඟ දක්මන නියමිතව තිබෙනවා. ඒ වගේම ගාල්ලේ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය මේ සඳහා දායකත්වය ලැබලා දීලා තියෙනවා. ඒ වගේම වෙන්නප්පුව සහ මාරවිල කමුරුපිටිය ප්‍රදේශයේ දැනට මේ දර්ශනය සඳහා වෙන් කළා තියෙනවා සිවම්ම දනපාල ඒ ප්‍රදේශවල රඟ දක්වන්නට කියලා. හොඳයි අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. මේ අපිට මතක් කරමුකෝ සංවිධායකවරේ කරි එහෙම නැත්නම් යම් කිසි අපිව බලාගෙන ඉන්න දුර බැහැර කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්න කොහොමද සම්බන්ධ කරන්නේ? හරිම වැදගත් ඒ කතාව. අපිට අවශ්‍ය වෙලා තියෙන මේ අවස්ථාවේ ප්‍රචාරය සමහර අයට ඇත්තටම අපි ගැන දැනගන්න විදිහක් නැතුව වෙන වෙන සංවිධායකින්ටත් අමතරව මට දන්නවා. ඉතින් අපිට කතා කළොත් මෙන්න මේ අංකයට 0.71 42 21 171 දරන දුරකථන අංකයට කතා කළොත් මේ නාට්‍ය පිළිබඳ විස්තර ඔබට දැනගන්නට පුළුවන්. ඔබේ ප්‍රදේශයේ කොහොමද මේ නාට්‍ය රඟ දක්වන්නේ කියලා අපි උපදෙස් දෙනවා. අපි ඉතාමත් අඩුම මුදලකට ඇත්තටම මුදලක් තියෙන්න එපා. ඉතින් ඒ මුදලට අඩුම මුදලකට මේ නාට්‍ය ඔබේ ප්‍රදේශයට රැගෙන එන්නට අපි සූදානම්. හොඳයි අපි එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක ඉතා ඉක්මනින් කෙටි විරාමයකට ගිහිල්ලාමු. තව ඉස්සර කතා කරමු නේද? ඉස්සරත් තව කියන්න තියෙනවා. ඒ නිසා මේ විරාමයට අපි යනවා. කතා බහ කරමින් හිටියේ සිවම්මා ධනපාල නාට්‍ය පිළිබඳව. ඉතින් නාට්‍ය ඉතිහාසය ගැන ඒ වගේම මේකේ නව නිෂ්පාදනය ගැන අපි ගොඩාක් දේවල් කතා බහ කරමින් හිටියා. අපිට තවදුරටත් නාට්‍ය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන නිසා මට හිතෙන්නේ මේකේ මේ සංගීතය ගැන ටිකක් අපි කතා කරොත් හොඳයි. මේකේ ගීත බොහොම ජනප්‍රියයි කියලා ඔබතුමා කිව්වා. ඒකත් එක්කම අපි මේ සංගීතය ගැන කතා කරමු. වත්මනී මේ සංගීතය හේවන්නේ අපේ ප්‍රවීණ සංගීතඥයෙකු වන සඳසිරි අධිකාරි මහත්මයා. ඔහු ඉතාමත් රමණීය විදියට ඉතාමත් රසවත් විදියට මේ ගීත වාණය ඉදිරිපත් කළා. අපේ ගායක ගායිකාවන් පුහුණු කළා. ඔහු ඉතාමත් මහන්සියෙන් මේ අයට මේක ලබා දුන්නා. ඒකත් අපි මේ වෙලාව විසීපත් කරන්න ඕන. ඒ වගේම මේ ගීත අපිට ලබා දීමේදී ප්‍රවීණ සංගීතඥ තවරෝල් සංගීතඥයෙකු ඇඹුල් දෙනියේ අපේ ලයනල් ගුණතිලක මහත්මයා අපිට උදව් කළා. එතුමා වාසීපත් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේක රංගනයෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රවීණ රංගන ශිල්පී කලාචූරි සසිච්ඡන්ද එදිරිසිංහ මහත්මයා ගැනත් අපි අනිවාර්යෙන් මතක් කළ යුතුයි. එතුමා අවස්ථා ගන්නාවක් ඇවිල්ලා අපිට මේ ශිල්පීන්ට බොහෝ උපදෙස් ලබා දුන්නා. ඒවැ සාර්ථකත්වය තමයි අපි ලැබුවේ. අපේ මගේ බිරිඳ වන කමනී අමරසිංහ අයයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඇයත් ඇයගේ දක්ෂතා අනුව මේක මේ අධ්‍යක්ෂණය කළා අපේ ශිල්පීන්ව. ඒ නිසා තමයි අපිට අපි බලාපොරොත්තු වුණාට වඩා තරමක් එහාට ගිහිල්ලා
මේ නාට්‍ය ඉදිරියට ගෙන එන්නට හැකියාව ලැබුණා. ඒ අපි ලැබුව ඇත්තටම ජයග්‍රහණයක්. අපි ගත්ත මහන්සිය ප්‍රතිඵල ඒව. ඒකයි. අපේ වේදිකා නාට්‍යයේ අමරණීයම කතා පුවතක් මේ විදිහට අපිට දැක බලා ගන්නට නව නිර්මාණයක් විදිහට සිවම්ම ධනපාල දකින්න ඉඩ කඩක් තියෙනකොට ඒ පසුගියදා පවත්වුණු මුල්ම දර්ශනයේ මංගල දර්ශනයේ ඡායාරූපත් අපි දකින වෙලාවේ ධනපාලගේ චරිතයට පණපොන කුමුදු නිශාන්ත මහත්මයා පිට ඉන්න වෙලාවේ කොහොමද මේ අත්දැකීම ඇත්තටම හරි වෙනස් කියලා කිව්වනේ ඉදිරි බලාපොරොත්තු කොහොමද නාට්‍යයත් එක්ක ගමන සාමාන්‍ය මම මොන හරි දෙයක් බාරගත්තාම ඒක බොහොම වගකීමක් ඇතුව කරගෙන යන්න උත්සාහ කරනවා ඒක මම මගේ ජීවිතේ මුල ඉඳලම පුරුදු කරපු දෙයක් ඒ කියන්නේ ඇත්තටම තප්පර කීපකින් කියන්නේ බොහෝ දෙනෙක් මට කිව්වා කොහොමද මේ බුදුන් මේක දීලා කරන්නේ නමුත් ඒ වගකීම අපි බාරගත්තා ඔහු ලොකු අභියෝගයක් ජයගත්තා ඒකට හේතුව තමයි ඔහු මම දැක්ක දේ ඔහු කිසියම් පුහුණුවකට ආවොත් විනාඩියක තප්පරයන් නිකන් ඉන්න තනියෙන් හරි ඔහු පුහුණු වීම කළා අපිට තප්පරයක්වත් ඉන්න බෑ මොකද අපි හරියටම විනාඩියයි අවසන් විනාඩිය ඕ ඉතින් ඒ නිසා මම බොහොම කැමැත්තෙන් තමයි මේ සම්බන්ධ වුණේ ඉතින් ධනපාලව දැන් ගොඩනගලා තියෙනවා මට ඒකට මගේ සිවම්මා පර්ණි උදව් කරලා තිනවා ගොඩක්. ඉතින් අපි සිවම්මායි ධනපාලයි එක්කලා රට වටේම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තුමාලාගේ නිෂ්පාදන කාර්යභාරයේ තියෙන පහසුකම් උත්තරද. එහෙනම් ඉතින් සිවම්මාත් බොහොම ආදරෙන් මතක් කරා කියලා කියන්නේ. බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනා පිළිගත්තට සිවම්මා ධනපාල රට පුරා ලෝ පුරා ගමන් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝ. ආයිබෝ. එහෙනම් අපි සමුගමු නේද? ඔව් කාල වේලාව ඉක්මනින්ම ගිහින් තියෙන නිසා අපිට අද දවසට සමුගන්න සිද්ධ වෙනවා. ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමුගන්න. ඔබට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරමි. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.